එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහතරුන් ඊයේ රාත්‍රියේ නැවතත් හමු වී සාකච්ඡා කළා. එම සාකච්ඡාවෙන් පසුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨින් ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය තුළ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් නම් කරන බවයි. අරලියගහ මන්දිරයේදී මේ සාකච්ඡාව ඊයේ රාත්‍රී 9:30ට පමණ ආරම්භ වුණා. අක්‍රමාත්‍යවරයා සමග රාජිත සේනාරත්න අමාත්‍යවරයාද ඊට සහභාගී වී තිබෙනවා. කබීර් හෂීම්, රංජිත් මත්තුම බණ්ඩාර, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයට පැමිණි බව අප වාර්තාකරුවන් පැවසුවා. රාත්‍රී 10:45ට පමණ මෙම සාකච්ඡාව අවසන් වුණා. අපි බොහොම සුහදව සාකච්ඡා කරා. මම හිතන්නේ ඉදිරි දින කිහිපය තුළ හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි. මොන වගේ සාකච්ඡාවක්ද? පක්ෂයේ පිළිබඳව, එක්සත් ජාතික පෙරමුණ පිළිබඳව, ඉදිරි වැඩ කටයුතු පිළිබඳව. එහෙම ඉල්ලීම් බැගෑපක් වීම ඒවා මොනවත් නැහැ. අපි සාකච්ඡා කර කරුණු කාරණා. ඒකකතාවයන් කොහොමද ඇමතුමා? අපි කතා කරනවා. කතා කරලා මම සුභවාදීව හිතනවා. ඇමතුමා, එතකොට දැන් මේක විසඳෙන්නේ කොහොමද? දැන් හැමදාම දිනෙන් දින මම බොහොම තරයේ කියන්න කැමති, එහෙම ඇදීමක් ආයේ සිද්ධ වෙන්නේ නැහැ. ඇදෙනවා කියලා එහෙම හිතනවා නම් බොහොම සුභවාදීව ධනාත්මකව මම හිතන්නේ විසඳුමයි. සමාජ මාධ්‍ය වාර්තා කරන අලියගෙන් බැරුණ කුකුස්සකින් හරියනවා කියලා. මොකද්ද මේ සම්බන්ධයෙන් කියන්නේ? ඒක ඉතින් උකුස්සකින් සමාජ මාධ්‍ය වලින් අහගන්න. රාජාලිය. පුදුමාලේ එහෙම උනොත් දෙවෙනි පියවරකට යනවා. නේ, එහෙම මේ තමුන්ආංශයේ ඔය මතු කරන ප්‍රශ්න කිසිසේත්ම වළංගු නැහැ. මං උකුස්සෙක්වත් රාජාලියෙක්වත් නෙවෙයි. මම හොඳ ඇතෙක්, අලියත් නෙවෙයි, ඇතා. ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡා වටේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා අද මාධ්‍යට අදහස් පළ කළා. සාකච්ඡාව ඉතාම හොඳට සිදු වුණා. නායකතුමයි සජිත් ප්‍රේමදාස මැතිතුමයි අපේ උපක්‍රම, අපේ වැඩපිළිවෙල ගැන කතා කරා, අපේක්ෂාත්වය ගැන කතා කරා. ඉක්මනින්ම තීන්දුව ගන්නවා සහ එකමුතුව මේ තීන්දුව ගන්නවා කියන එක තමයි අපිට කියන්න පුළුවන් හොඳම පණිවිඩය. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා හා නියෝජ්‍ය නායකවරයා අතර පැවති සාකච්ඡා සාර්ථක පවයි. ඉදිරි දින කිහිපය තුළ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කෙරෙන බවද ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර ඊයේ සාකච්ඡා සාර්ථක බවත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරි දින කිහිපය තුළ නම් කරනු ඇති බවත් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා නිකුත් කළ තවත් ට්විටර් පණිවිඩයක සඳහන් වුණා. ඒ සම්බන්ධව සාකච්ඡා පැවැත්වුවා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා පැවැත්වේ, ඒ අනුව තීරණය කරනවා. තව ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කරලා නැහැ. ඉතින් තව කල් තියෙනවා. ඉතින් අපි ඒ නිසා මේ ගිය සැරවල් වලත් අපි ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කරපුවම තමයි විශේෂයෙන්ම මේ අපේ අපේක්ෂකයෝ පිළිබඳ දැනුවත් කරේ. එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂන් රතෝ ලයිට් පත්තු කළ දින පහුගිය දවස්වලම ඉක්මනටම පොදු අපේක්ෂක නම් කරේ නැත්තම් ඒගොල්ලෝ තීන්දුවක් ගන්නවා කියලා. නෑ, ඔක්කොම අපිත් එක්ක එකතු වෙන. අවසානයේ ඒ සියලු බලවේග අපිත් එක්ක තමයි එකතු වෙන්නේ. රටම බලන් හිටිය සිද්ධියක් ඊයේ මේ සජිත්. ඊරෑ. ඔව්. මොකද ඒක? ඇටෝම් එකේද? හෝම් කමින් එකේද? ඔව්, හෝම් කමින් එකේ. සුබ වේ. ඉවසලා ඉන්න. ඊට පස්සේ මුරු රටම මොකුල් ගේකට පත් වෙයි.